ක් ඔට සු පැතුවොත් පෙරලා කොට සුභපතන්නකෝමද සාමාන්‍යයෙන් අලුත් අවුරුත්තට නත්තලට අපි හැමෝමිකණිකාඩ් සුබපතා ගන්නවා හැබැයි ඒ සුභ පැතුමට කෙනෙක් පෙරලා නිග්‍රහ වචනයෙන් බැනමැදුනොත් මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ ඒ ගැන ඒ වැනි නිග්‍රහත්මක හැඟීමක් දැනුණු කතාාවක් ගැන තමයි මේ කියන්නේ න්නේ ක්‍රීතිමත් නත්තලක් වේවා. දෙවියන් වහන්සේ මාම රැක ගැනිත්වා. යනුවෙන් ත්‍රීතිමත් කටහඬක්ශ්‍රවණේ විය. ස්කූරෝජගේේ බෑන එසේ සුපතමින් වහා කාමරය තුළට පැමිණියේය. පු මොනහිරකිතත්්ද. ස්කූරෝජ් ඔහුට පැවසුවේය. මීදුුම හා හිමපතනය අතරින් වේගෙන් ගමන් කළ නිසා ස්කූරෝජ්ගේ බෑනාගේ ස්වර්ුගාන්ගේයම උනුසුම් පැහැයක් ගෙන තිබුණේයේ. රතු පැහැති මුහුණින් යුත් ඔහු. හඩවසම් පුදගලයකේ නැත්තලක ෑන හිරිකි තක්ද. ඔහු ප්‍රශ්ණ කර සිටියේය. මටනං ඒ වත්තේරෙන් නැහමමේ මටඒ කතාව විශ්වාස කරන්න නමාරුයි බෑනා තවදුරටත් කේවේය. මටනං ඒක සහතිකයි ස්කූරෝජ් පැවසුවේය. ප්‍රීතිිමත් නත්තලක් උඹට හෙම කියලා ප්‍රීතිවවෙන්න තියෙන අයිතියමොක්ද. උඹ මොුණ ේතුවක් නිසා ප්‍රීතිවෙනවාන්ද උඹ දුප්පත් මිනිෙක්. කොහොමද උඹෙහෙම ප්‍රීතියට පත් වෙන්නේ. හොන්ඳ හෙන. ෑන අහුට පිළිතුර දෙන්නට වන්නේය මාමා ඉදාට දුක්වෙන්න තිීන අයිතියමොකද මාමාට අප්‍රසන්නවෙන්න ඇතිහේ තුවොමොකද මාම ලොකු පෝසතෙක්නෙ ස්කෝරෝජට ඒවස්ථාවී දියහැකි පිළිතුරක් නොවීයේ ඔහු නැවතක්පු යනුවෙන් පවසා මොනහිරිකිිත කතාවක්දන්න එයට ඇෑදුවේය. මාමි එහිම කියන්නෙපා බෑනනාපැවසුවයේ එහම නොකෙමම් මොනව කියන්න්නදි කියලා කියපා? අද පොතෑ හිතයි වැඩසටානින් අපි සාකච්ඡා කරන්නේ චර්ල්ස් ඩිකන්ස් ක්‍රිස්මස් කැරෝල් කියන කෘතිය නත්තල් ගීතයක් නමින් සේනාරත්න වීර සිංහයන් කළ පරිවර්තනය ගැන. නත්තලත් උදා වෙලා නත්තල විවිධයිද විධ අයට විධ විදියට දැනන්නේ. සමහරු නත්තලින් ප්‍රීති වෙනවා සමහරුන්ට නත්තලින් ප්‍රීතිවෙන්න තරම් මුදල් හදල්තියෙන හැබයි ද්පතුන් ්‍රීති නොවෙනවා කිලාපිට කියන්න පුළුවන්ද මංහිතන්න කිසි කෙනෙකුට නත්තලට එහෙම කියන්නට පුළුවන් කියලා නත්තල කියන්නේ හැමෝගෙමි හිත් සතුටු කරන දෙයක්. ඒ සතුටු කරන්න හිත්ත එක්ක අමුතු කතාවක් ගොඩ නගපු. චාර්ස් ඩිකන්ස්ගේ ක්‍රිස්මස් කැරෝල් කෘතිය. ඒ කෘතියේ විශේෂිත පරිවර්තන උපක්‍රම. සියල්ලම නත්තලට අලුත් අරුතක් උදාකරාව කියලා හිතන නිසා අද අපි පොතයි හිතයි වැඩසරහන්ට ඒ නවකතාව තෝරාගත්තා. සේනාරත්න වීරසිංහ පරිවර්තකයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් චාල්ස් ඩිකන්ස්ගේ මේ කෘතිය. ඔබතුමාට පරිවර්තනය කරන්නට හිතුුණු විශේෂ හේතුකාරණාවනවත්. ඇත්තවස සහාහර කෘති තියෙනවා. ඒවා මේ කාලීන කියලා නෑ යෝ සදාකාලිකයි. ඩිකන්ස්ගේ නත්තල් ගීතයක් ගන්න කෘති අරම් බැලවුත් ඒක කතෝලිකායට හා කිස්තියන් නෑයට හෝ ඒ ආගම්මලයට සුවිතීතයි කියල හිතුනට ඒක ආත්මය කතාවිං්ඥානය කතාතන්දර්බය ඇතවසේම අපිට මේ අපිට ුවක් අපේ හදවත්වලට අපේ ජනතාවට හොකා සමීපයි. විශේසයෙන් ඒක එ කතා ස්තුති අරම් බැලූත් අප ඉල්ලි ස ජාතකේ වගේ කතාවක් අරක එක් සංසන්ධනය කළතොත් ඇතවසේම හරිම සමානයි මොකද යුරෝපය අදදක ඉදිරිපත් කරන ඩිකන්ස් අපේ අදදක මිදිරිපත් කරන ජාත කතාකරවා හා සමාන වෙන තත්ත්වයක් අපිට දගන්න පුළුවන් පැරණි සාහිත්‍යය කියෝනකොට ඒ ගන්නේ ජාත කතාපොතේ මංන අසුහ තුූගිෙන ජාතකය ඉල්ලිස ජාතකය ඒක තියෙනවා ඒක තියෙනෙත් මේ මගේම කතාවක් මොකද මේක ප්‍රධාන කථනායකය මේ ලෝබමිනි කරූර මිනිියෙක් මසුරුයි කඩුවත් සමය ධනය බියදන් කරන්න ධනේරස් කරන විතරයි. ඉල්ලිස ජාතකයඒ ජාතකතාගෙන සිටුවරයා එහෙමයි ඔබලාහලා ඇති මේ ඕර කැවම් පුච්චන්න හිතිලා කියල කැවුම් අනිකට්ටිට දෙඩවෙනනි සිටුගේ දොර මෙයාගෙනවාම ඉතින් රහසේ එයාගේ නොවනට කියලා එබිසවට කියලා අපි දෙන්නට විරක් කැමට විතක් කැවුම් පුච්චගාමමු කියලලා ඒත පත්සේ මොකද ේතුව නැත්තාව නයට දෙෙන්ඩවෙන ආරමය කියලා දෙන්ඒ ඒ ඒ ඒඒ කාර්ය කරාගෙන යනකොට අ පුදවාම්දුුව එක දිවිසෙන්දය කළ යවනවාත්. භික්‍ෂුවක් එයාගේ දානත් සිත නැති කරවඩ. ති ඒවාගේ කතා අපිට හුරුයි ආසියාවට තුරුයි. ඉති ඒ තේ පාාවකතමයි මේ ඩිකන් සරගෙන මේ අත්්භූත ශෛලියක තියලා අත්්භූත අවතාරත් එක් සමය ගට්ටනය කරලා අපිට අදදැකීමක්ක ලබා දෙන්නේ. පස බිමවෙන්නේ නත්තලයකෙට. බොහොම මේ වෙන සාකෘතියක් මේ කෘතිය ඇතුල තියෙන්නේ. ඇත්තටම චාර්ල්ස් ඩිකන්ස් කියන මේ ලේකකයා හරි විශේෂිත ලේකකය. මේ ලේකයා ඇග තියෙන ශෛලිය අත්භූතජනක ඒ වගේම කුතුහලාත්මක අපට පොතා අතින් එලියට තියන්න හිතෙන්නේ නැතිවිදිේ ශෛලියක්. අපි ලේකකයා ගැනත් කතා කර මුදේ. ඇත්වත ෝක සාහිත්‍යයේ කතා කරනකට ඩිකන්ස්. තමයි ඉංග්‍රී හිත විිෂ්ටම ලේකකයක් කියලා කියන්නේ. මොකද ධාතරම නිහවර්ථය විතර හිටපු ශේෂ්පියරක සංසධනයකර ශේෂපිය නාට කාරෙක්නෙ නවකතාකරෙක්ොේ ඉංග්‍රී හිත්‍යයට ඉන්නේ ඩිකන්ස් විතරයි. ඉතින් ඒ නිසා ඩිකන්තම ඉංග්‍රී සාහිත්‍යයේ ්‍රේෂපියර එක සංසන්ලනය කරන එකම ලේකගයා. ඉතින් ඒ නිසා ඒවකම ඉංග්‍රී සාහිත්‍යයේතම් පොදු ජනවිඥානය. හිත්‍යයකරුවා මිනිසුන්ගේ සිතුම් පැතුම් දුප්පත්කම සමාජ යථාර්ථය නිවරූපණය කළ යුතුයි කියන ස්ථාවරේ හිටපු එකම ලේකකයා මකද ඔහු ඉන්න කාලයෝ හිටිය තවත් ලේකකය දැ එමආහෙම ලියපු මේ එම ආහිතකොට තැකරේ කියන ලේකකයා ජේ නොස්ටන් එතකොට ඒවගේ ජේ නොස්ටන් ලේකාව ඒවගේ ගුඩා කහිටියා මේගොල්ලො මේ සමාජය එක්ක නෙේ ඉහෙකොලිටිය ඒකාලීන මධ්‍යම් පන්තික ජීවිතය තමයිසායය නිරූපණයකට ඩිකන්ස් තමයි පල්යාට බැස්සේ. ිකන් පල්හට බැත්ත කොච්චරදකවුතු මඩක්කු ජීවිතය ඒන ඒකාලෙ තමයි මොඩුක් එගලන්තේ හැදුනේ මොක ොඩක්ු කියෙන වචනය යාවත් එං ගලන්තේ කාර්මි ප්ල පස්සේ ඒක නිවරූපණය කරන උමුඩක්වමූපුන් චරිතයක් ඩිකන්ස්. මක ඩිකන් ඉද්දස් අටසය දොල හ ඉපදිලා තියෙන මේගලන්තේ ලඩුවර. තම් පහල පන්තිය. ඉ ඔහු ඒ පහල පන්ති අ දෙකේ හොඳට බින්දා. ඉතින් සාහිත්‍යය තුළට තරම් ඇල්ලාිටත් ඒක හොඳින් විදාන්නඩ තලත්වන ඔෝගේ ොඩිොට පිස්ක්ගෙනන කතාවක් ඒ වගේම භාෂාව හරි තිවුණුයි. ඕ භාෂාව හරි තියුණුයි. ඇතවසේ ඔහු පාවිච්චි කළේ මේ දැ අර ඔබ සෙල්ලාර කියන මේමැකේ දයට මොන හිරිකිිතත්ද කියලා කිවවන ඒට ඔහු පාච්චි කල තියන්නේ වචනේ. බහ හම්බක් කියලා. ඉතින් ඒ ඒක ඇත්තහසේ මේකට වචනය නෑ හොයාගන්ඩ මොකද එහෙම වචන නෑ ඉග්‍රී සාහිතය නමු ඒ නිසා ඒ වචනය ඉංග්‍රී සාහිත්‍යයට එක්කවු කරලා ති නම් විස්වකෝසයට සබ්දකෝසයට ඒක කියන්නේ ගොලුබෙල්ලට ඔහුට ගෞර කිරීමක් වසෙන් ගොල බෙල්ලට ඒ නම පාවිච්චි කරනවා ඒ මේ සබ්දකෝෂය. ඒ පාදික සටහන් ව ලොබතුමා සඳහන් කල්ලත්ති පාටකයට පහසුවක් වෙන පහසුව පිස මෙයා කලා ඉති ඒවගේ අනික මෙයාගේ භාෂාවත් ඒ ගලන්තයේ තිබිච්චිේ මේ ඉහලම ඉංග්‍රීසි ඉති දැම් පහුකාලීන ලේකය ඊට වඩා සරල කර තින ඉංග්‍රී ති මේ වාසීරුයි පරිවතනය කරන්න. තින් එුණට ඒ පසුබියමු හයාගෙන ගිහින් මම ඇතවදේම ද අටවන සතවර්සය විතර වෙනකොට ඇතිබිච්චේ දේශපාලන ආර්ථික සන්ධර්බය අයවිික්ටෝරී වනු සමාජ හෙව්වා හොයලා ඒකත් එක් ආදේශ කරල තමයි මේ පොත කළේ ඉතික් ඒක නිසා මේ ඇර ප්‍රත්ථාවෙන් ඔප කිවවගේ තියෙනවා මේ ප්‍රත්ථාවනාවත් ේ ඒ ඔවු ඒ සාහිත්‍යයට ආවි කොහොමතිකින කටන්දරී. ගැනිකම් ඔහ පපාතිකව සාහිත්‍යකාරය බේවෙන්නන එ ඔහු ඔහු දැනොමැන් ඥානයෙන් දුෘෂ්ටිවාදය සන්නදෝ දමයි ඒකටගේ. ඉතින් එයි නිසා ඔගේ සාහිත්‍යවෘතු ලෝක සාහිත්‍යයේ විිෂ්ට නිර්මාණ හැටියට සැලගෙනවා. මීට පෙර මේ කෘතිය සිරිල්සී පෙරේරාමහත්මය පරිවර්තනය කළා වගේ මතකයක් මට තියනෙනවා මගේ මතක නිරදිද. ඕ ඔබ කියපුගතාව හරි මං හිතන පනස් ගණන්වොල එතුමා නත්තල් ගීතය කියලා. එතකොට නත්තල් ගීතය කියල පරිවතනය කරලා තියෙනවා. ඒක පොණන්්ඩක් මේ දේශීය කරණය කරලා තියෙන්නේ ඒකෙත් මේ ඒක තම අහරත හැම් මග අරලතිෙන මොකද හේතුව ඔහු ඉසෙල්ලාම වැදගත්වෙන අපට ඔහු පළවෙනි නිවරට කතා වහදුන් ලදීම ගැන නත්තල් ගීතය කියලා. නත්තල් ගීතය එනෙවේ කිසිමට් කරල් ගැන නත්තල් ගීතයක් කියලා. තුමොමහරඒ කරපු එක වැද ගත්මං ැන එකන අනුවාදයක් විදියටති ක ඒක අනවාදයක් වනාාට ඒකට හුඟක් එයා මේ අතින් ුවක් දාලා තියෙනවා එකන මේ අධදැකම් දන්්ඩ පාටකයාට පලවිනි වරට දෙන්න එයා උත්සාහරන් තියන මේ දේශචීය සම්බන්්ධකංවාක් මෙය කරලාන අ ඩිකන්ස් කියන ඒවා එයා සිංහලෙන් හිතලාසිහල පරිසරයට අනුව හදලා තියෙනවා ඒ එතකොට ඒකාර අල් මුල් යුග ඒහම කලා මොක මුල්කු තිට කරෙන අසාාරණයක් බැයි න හමන ඒ ඒක අඇත්වාවදම් කියවීමක් ඇතිකරවන්න මංහිතනක ලොකු දෙයක් උදවාහරණයක් මට කියවන්න පුළොම යාරය රත්න ග්‍රේට් ස් පෙක්කේෂන් ක කියරනව කතාව. මේ ක්‍රමාගේ වාතනාව කියලා ඒත් පනත් සතරේ. ඔය කාලේ භාෂාව පොඩි පිවිිදී ක්ති කියලා මොක දේතුව සිංහලෙන් වැඩරන්න ඕන සිංහල සාහිත්‍යයක් ගොඩනගඩ ඕනෙ කිය මනිසුන් තුළ පොඩි නිදාතය පත්සේ අදහතකාව පි එතකොට සාහිත්‍යක කරුව එක තහ වෙලා කරපු වැඩත් තමයි සාහිත්‍යය කුති පරිගත්නය කරන්න පුුවන්තරන. මේ රත්ම මහත්නඇත් ඒක කරනවා ඒක හරිල් අස්සන ඒයාගේ භාෂාව නම් ඔහු ඇත්තවති භාෂවීදිෙක් ඒගේම. පැරට වා ම ඉතන්නන් ඉහල තත්වට භාෂාව පවිච්ි කරන ඔහු අර ඔහගේ මං එතන ඔබට මතක දන්න ජීව වාාතාව ක ස්කෝලල තිබුණ පොතක් ඒ මේ රුබාගේ වාසන කොටත් වින් දාල තම ි ඇත්තටම කිය අන්ඩ ඉගෙන ගත්තේ ඒන්න හැට තන පසුකාලීනව නැවතඒ මේ පුනර් ප්‍රකාශන විදිට ආාව ඔ මේ දැ තුම ගව බොහොම පැරණි පොතක් ුතු වැඩිය ටිකක් නවින පොතක්තම ඔ දැන් ඇවිල්ලති නෝ හැබේ මුල්ලිම කොටත් දේකට පොමාගේ වාසනාව ප්‍රමාගේ වාසනාව දෙක කියලා. ඉංග්‍රීසියත් එහෙම තිබනේ. ඉතින් කොහොම හරි මේ ලේකකේ හදුන්න්නවාදීම දැන් ඔබගවවාගේ ඒ ගෞරුවේ මුලින් ඔයිතුමාට යන්න ඕනෑ මකොද එතුමා මිරිසාහිත්‍යයේ ලේකකෙක් හැටියට මේ ිකන්ස් නත්තල් ගීතය කියැක්ලා දුන් අදිර තියනවා. මේක මේ ගීත තුනක් තියෙනවා. ඒ අවතාර තමයි ගීත කියන ස්ටැන්් කියලල දාල තියන්නේ එයා කතා අධියර තුනක් අවතාර තුන ගීත තුනක්. එක ගීතයක් දුක්බර් ගීතයක් ඒක ඒ ආතීතයයක්ත්තක් යන ගීතේ ඒටව වර්තමානය අනාගතයක් යන ගීත තමයි ගේ අපි කතා කරන්න නේ අ්‍යාන වෙනස ගැනත් පෘතික වෙනස ගැන ඊට කලින් මේ මට අහන්න හිතන ඔබතුමාගෙන් මේ දැන් මේ පොත ඇත්තරම මේ ඩිකන්ස්ක පොතක් පරිවර්තනය කරන එක ලේසි නෑ එතකොට ඒ වගේම මේ වගේ කෘතියක් මේ ක්‍රිස්මස් කරවල් වගේ කෘතියක් තවත් අමාරුයි. මේ සමාජ දේශපාලනනික පසුබිම බතුම අධ්‍යනය කර කල්ලදැන් සාකච්ඡා විදි කිවවා. මොන විදිී අධ්‍යනද ඔබතුමාට කරන සිද වනේ මේ කෘතියට අදාළ පඩිසර තත්ත්ව අවබෝධ කරගැනීම සඳහා. ද මතකරු ප්‍රශ්න හරිවැදගත් මමුොකද සාහිත්‍යකාරය පරිවත්තනය කරන්නේ හද කලා කටයුත්තක් නෙවෙයි. ඒක සමාජයා අනුබද්ධ කටියයුත්තක්. සාහිත්‍යයකුට නිකම්ම පහල වෙන්නේ ඒ නිසා සාහිත්‍යකරුක ලියන්ඩ පත්තුතු වෙච්චි තමාජ පත්ුවේ මොකක්ද කියලා හොඳ අවධානක් ලුබි කරන්න එහෙම නැත්තන්ම් වෙන්නේ අසාර්ථක නිර්මාණ අසාර්ථක පරිවත්තන ඉති ඩිකන්ස් එන්නේ විික්ටෝරයානු සමාජයේ වික්ටෝරයානු සංකෘත්තිය පටන්ගන්න ඉ ඉදටය අනුව හතේ බංගතන්නේ. මේ ඉදන් ඒ කාලතීමාවතම වික්ටෝරියන් රජන කාලතිීමාව මේ කාලේ මේ සාහිත්‍යයවලහතලි සතේ වඩෝන හතලි සතේ වඩෝන ඒ පිරිීට් දෙ මේ සාහිත්‍යයේ මේ අමුතුම පිරිීට් දෙක් මේ ඉංග්‍රීසි සාහිත්‍යය. මොකද ඒක හොගක් පෙන්නුව මේ චාටුව තිබනේ හොගක් බොරුව. ඒ වංශාව ඒක තමයි මේුන උනේ හුගාක්ම අගිලමොකද මේ මේකට හේතු වනේ එංගලන්තය එක දවසෙන් කාර්මිකරණය වුුණ ඒකන එංගලන්තයේ ජනගානය කෝ බිලියන බිලියන පහහි ඉඳල තියෙනෙ මං ඉතට මුල්ම කාලේ නමුත් මේ ර්මිවිපිලත් එකව මිලියම් පහලවකුණනාායින් එක එක රෑක විප්ලවය කාර්මීිරයයක් උච්ච රට හඩියට තමයි එඟල සලගන්න. ඉතින් ඒක නිසා එංගලන්තයට මේ නොයකුත් පිනිිස්වා නෝගෙත් පියාපාරාව දුරිය මාර්ග පටගනටෙලිකොම් ප දුම්රිය මේ මේකාන්. ිකෝන් ටෙලිපෝන් පනිිය දවීම පටන් ගත්ත. ඒවාගේ දෙවල් ගොඩාක් සිද්ධ වන කාර්මිරණය ට දුපත් අනිපත්තේ දු්පත්කමවා. නැතිබැරිකම මොඩු කුජීවිතයාව. ඇත ගම්මල හිට පිනි ස්ොක්කෝප නගරිට සේදුනා සහදවෙලා නාගරි කරණය ඇති වුණ. මොඩුකුගේ නොවචර පටන් ගතෙත් ඒහෙ. ඒ කාලේ. ඒ කාල සමාජ විද්‍යාචය ඇතවසීම ඉඳල තියෙනවා ය පියටිස් වෙබ්වාගේ කට්ටිය එහම නත්තන්. මේ කල් මහක් එක්ක හිටපු පෙට්ටික් ඇංගලස් කියෙක්න එකක්කෙන ඒකොල්ල හිතා හිටිය ඇත්වසේ ඇංගලන්ත තම විප්ලයේ පටන්ගන්න කෙලමකදඒ රම් එංගලන්තේ විකෘ්ති මාජයක් ඇතුව වෙලා තිබුණ. ඉතින් ද ඒකොල්ල බලාපොරොත්තු වනා මේ එංගලන්තන එංගලන්තය කම්කරු පන්තිය ආත් අසීරු තාවයන්තු මූන දිගලා හිටිය කියන දෙමව පියන්ට දරුවන්නෑ. දරුවන් නන්නතාාර්ගය කට හිටිය අයාලෙ දරු වීදි දරුවු හරියට තිබන ගලන්ට හිටියද මේ නවකතාවත් පටන්ගන්න කොට අ අවත ඇවිල්ල මේ නත්තල් ගීතයක් කියන්න එන්නේ කිය කිය හරරිගල් ගන්න පොිකොන් ලෙක්. ඒ දර ඒ දුවන්ට උදව කරණ කියලා අවතරයන්තිට ල්ලා. අවතරය ඉල්ලා හිටන ඒ අවතරයක විල්ලගේල ඒ කට්ටියට දෙන්න කියලා. ඒ අවතාරය කියන උට අර අවතාර හිට ලළමය නෑ. ඊළඟට අන්තිමට කර කියලා උඩව් කරන්ඩ එනලාමයා තව අවතාරයක් අව මේ තව යුගක තැන කාලාත් කාලාතුනත්. අතීතය වර්තමානය අනාගනය තුනා අතරම එකට මේ හේතු කරලගන්නවා අපේ අපි තවදරට ඇතේ ගැන කතා කරනවා කිස්මස් කැරෝල් කෘතිය චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතයක් නමින් සේනාරත්ම වීරසිංහ පරිවර්තකයක් පරිවර්තනය කරනවා. චල් ඩිකන්ස් ේකකයා ගැන කතා කරද්ද ඔහු ලෝක විශ්වසාහිත්‍ය අති ශේෂ්ඨ ලේකෙක් ඔහුගේ කෘතියක් පරිවර්තනය කරන එක ලේසි පහසුකාරයක් නෙවේ. සිරිල්සිී පෙරර නත්තල් ගීතයනමින් මේ කෘතිය පරිවර්තනය කළත් ඒ විවිධ දේශය කරණයන්ට ලක්කරමින් තමයි පරිවර්තනය සිද්ධ වෙන්නේ. හැබැයි නත්තලේ අරත කුමක් වීයුතුද නත්තල කුමනාකාරද. න නත්තලේදී අපි කළයුතුකුමක්ද තමන්ගේ හර්ද ශක්ෂය කුමක්ද මේ සියල්ල බොහොම ලස්සනට විධාරණය වෙන කෘතියක් තමයි. ක්‍රිස්මස් කරෝල් කියන්නේ නත්තල් ගීතයක් නමින් සේනරණ වීර සිංහයන් පරිවර්ධනය කරන්න අපි පුංචි විරාමකට යයාමටයි සෝදානම් බැ. කෙනෙකුට තමන් මරණයට පත්වනාට පස්සේ. තමන්ගේ අවට සිටිනය කොහොමද හැසිරෙන්නේ කියලා බලාගෙනඉන්න තියෙනවන සහරලාට ඔබටත් එහෙම සිවිලියවිල් ලැති මම මැරුුණොත් මගෙන් පස්සේ මේ දේවල් මොනවද වෙන්නේ මේ අ ඇත්තට මමට ආදරය කලාාත් මේ අයට මංක තිමුණු සම්බන්ධය මොන වගේද. මේ වගේ දේවල් හිතෙන්. පොත්තුලින් අපිට මේ වගේ චරිතහම් වෙනවා. නේවැනි අවස්ථාවක්. මේක මිනිහග බ්ලැංකේ එට්ටුවක්ද කඩකාරය විම සුවයේ නැත්තම් වෙනකකාගෙ දැංගඉතින් මෙ ලක්න්කේට්ුවක් නැති වුණට උන්නහෙට සීතලක්නන්න දැන්නෙක් න. නේමන්ද මිනිහ මලේ උඹ මොවත් කරපු නිසාද කියලා කියන්නත් බෑ. යනුවෙන් පැවසූ කඩකරවාසේ කටයුත් අවසන් කොට පිට බැලුවේ. මුන්න හේ ගැන බයිවෙන්න ඔන්නෑ. ගැහැනියකවාය. මං ඒවඋන්න එහට මෙච්චර කාලයක් කැඹුරුවයි කියලා මට කිසිම සැලකිල්ලක් තැක්වෙනෑ. තම දොයිතුවක උදව්වක් මට කළේ නෑ. ඔය කමීසේ දිහා තමුන් ඇස්කඩුත්තුව හැරනකං බැලුවත් ඕක කිසිේ ඇදක් පලුද්දක් වෙලා නෑ? නූල් පටක්වත් එහා මෙහා වෙලා නෑ. ඕක තමයි උන්න හහිට තිබුණු හොඳම කමීසේ. තවටික්රක්ුණනක් ඔය ටින මිසි නැතිව වෙනවා. කොහොම දෙහෙෙන්වෙන්නේ මේකනේ ඔය කමීසි මිනිනියට අන්දලා තවටිකෙන් පස්ස යටට්ට යනවා. කාන්තා උත්තර දුන්නායි. එක මෝඩ හාදෙක් ඒ වැඩේ කරන්න හදනකොට මංඒක නවත්තල ඔය කමිසි ගලව ගත්තා. ඒ වගේ වැඩගට අනුරෙද හොඳයිනේ ාලරෙදක් මිියයටට ඇඳුවට නරකක් නැහැනේ? හොඳ ඇඳුමක් මිනියට ඇඳදවා කියලා නරක ගතිගුණේ යටවෙන්නත් නෑන. බොහම අපූරු තැක් මේේවා අපි මේ වගෙනත් කතා කරන නො හැබැ අපි බොහොම වටිනා කියන තැනකද මේ විරාමයකට යන්න සිදුවනේ අපිට. මේ එංගලන්තයේ මේ තිබුණු පරිසර තත්වය ඔබතුමා කරපු අධ්‍යනය ගැන අපි කතා කරේ. අපි හිතන මහාලොකු දියුණවක්තින රටවල් ඒකාල ගොඩනැගුණ කොහොමද කියන ගැටලුවත් අප පේහිටමත්වෙනවා. ඒ කරපු අධ්‍යනය ගැන ඒ කොටස ඉවර කරගන්න එකනි පාට කෙක් විදිට ටාසයක දැනගත්. ඇතවසේම දෙ දිිකස් වෙන තමාජ වාතාවරණය ආතිසයින් දුක්කිතයි එක එක පැත්තකින් සල්ලි තියරමි නිස්සු ඉතාම සූර හොරකන් කාර හරු වට පත් වෙලා හිටිය ඒගැන්න එක සුදු කරපටි හොරු කියලා හඳුන්වන්න ඔවුන් විශාල ධනයත් තියෙන ඒ ැන ව්‍යාපාර ඥානය තිබිල කර්මාන්තාලා මේ හෙවන කට්ටිය ඔවුන් ඒවා ඒ ධනය මේ සමිතෝ ගොඩ ගැහුවා ඒවගේම තව කණ්ඩායමක් දැන් දුම්රිය මංකොල්ලා රෝමය දේවල් කරලා ඒ ග්‍රට් රේන්ට ඔබරි කියන්න චිත්‍රපටියට පතිමිච්චි කතාවට වෙන්නේ ඒවගේ මිනිස්සු මේ සං සැලසුම් සහිතව හොරගන් කරන්න පටන් ගත්ත මේ ලංකාය වගේ හොයාගන්න බැරිවෙනම විදිහට මුදල් කොල්ල කනාව කොල්ල කාලා පලා යනවා පොලිසිට හොයඩත් බෑ ඒවාගේ ඒවාගේම තව කටසක්කහිටිය සුදු පාට කරපටි හොරු ඒකැන් ඒකොල්ලු ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් කීඩාවට හරි මේමයි නමුත් ක්‍රිකට් කීඩා වෙනමෙන් ගෙවල්ලොට ගෙවල්ල තියෙන බඩු අරන්ගෙනවා හොරකන් කරවා ඒ එකැන්න්න ලොක මහත්තුරු ක්‍රකට් ක්‍රා ගහනවා ඒගොල්ව අනු ි හරු කියල කවදාවත් හිතන්න ඒගොල්ල ගිහින් මේලොක ගෙවලු පටිෝලට ගිහි ඒක ෙදරවල්ලට තියෙන දෙවල් උසගෙන නෝරේ ඉ ඒච පුදුම මිනිස්සු පුදුම තහගත තත්වයන් දකිට ලැබුණා. කෘතිය ඇතුලෙත් ඒ දේවල් මේ එක එක තැන්ගලි නතු න ඒ මේ කතාව කියගෙන අ්ද ඩිකන්ස් මතු කරනවන්න ඔබතු බොම ලත්සට කියලා තියනවයි ඉති තව පැත්තකින් තියෙනවා මේ ද ඔය පෙගින් කියන චරිතය දැන් අපි බැලුවොත් මේ ඔලිවර්. වි කියරන ඔගතා පේගේ ගැන්නේ මේ පුංචි ලම එල්ලගෙන ඕර්ගන් කරන පුරතු කරන චෞරයෙක් ඉතින් එයා එයා කොච්චරද ඕර්ගන් කරනවාද කිය මේ කරනවාද කියව ංචිලමයි කියලෑ ගොල බලන්න ගොළගේ ඇඟවල්ල ඇයටට කටු කඩ නවා රවාමයෝ කරනවා. ති ඩිකන්ගේ ප්‍රසිරිතත් තිබන මේ කතා ඩික කතාකාරයෙක් නවකතාකාරෙක් වගේ කතා කියන්නේෙ ඔගේ කතා පන්තේ බව ප්‍රතිද්ධයි පන්තේත් දර්ශන පවත්තල අද ඩිගල් දවල් දෙකේ දම්. තුන දක්වා මෙන්න මේ කතාව ඕගෙනනාවම මේ යම ලත්තල් ගීත යඋත් එහෙම කියලා ඒවාගේ වැඩසට අන්දල් හරි ප්‍රසිද්ධයි කතා කියන්න ඒතින් එහැ කිය කියන කොට ඔහෝගේ සමහර චරිත නිරූපණය ඔහෝගේ කතා නවකතා කියෝ නොකොට මේ කලන්තිදාල වැටි නවලු කාන්තාව. ඒ තරන් සූර චරිත නිරූපණයක් ඩිකන් කරනවා ඒකට උදම උදාරණ ඇතමයි ය දුෂ්ට චරිතය පෙගෙන් චරිතයක විචාරක කියන. ඒවගේ ඔඩියෝ ටස්ගේ ආහිංසක චරිත. මේ එකෙත් ඉන්නවාටිනටීම් කියලා චරිතය එතකොට ඩේවිට කෝව ෆිල් කියන චරිතය එතකට පික්විප් පේපස එකයි චරිත පිප් කියන චරිතය මේ රෝමාගේ වාසනාව නඇතැ ගේට් එක්සෙක්ටේෂන් එක ඉන්නර්පුංචි රොමාරර පාසල් කාල ඉන්නඒ ඒවයි චරිත ඇත්තවතේම කවදවත් අයින් වෙන්නෑ මිනිසුගේ ඒ මේක් ගැන මෙයාගේ නවකතා ගැන කතා කරන විචාරකයෝ අත් පාරටම එකගොවෙනවා ෂනිකව එකඟ වෙනවා ඩිකන්ස් මෙ ටොස්ටෝයි ෝඩ කියලායි කියලා කියලා. මොකද හේතුව ටොලොස්ටෝයිගේ නෝන කියනවා මේ ටොලොස්ටෝයි මොගක් හරි සීවිියස් නවකතාවක් ලියන්ට පටන් ගත්ත ඩිකන්ස් කියවල ල කියවල් කියලා. ඉතින් ඒ වගේ කියලා තියෙනද මොකද හේතුව ිගේ චරිත මේ හරි සජීවි ජීවමානයි මිනිස්සුන්ට දැනේ නවා ඇගේ හැප්පෙන චරිත. ටොස්තෝගි චරිතතාරම්බලප මේ නෑඒ වගෙන හිතන්ඩ තියෙන්නේ පැත්කට වෙලා පැය ගලන්ඒ චරිත යන කැර ගොමද ඇයිතී සාගත්තේ මොද ඒගේ දේවල් අපිට හිතන්ඩේ එහෙම නෑ ඒවා ඊට වඩා මේවා ප්‍රායුගිකයි ඒක නිසා ටොලොස්ටෝයිට වඩා ඩිගස් යථර්ථවාදී කියලා තමයි විචාරයකර කියා. කෘතිය කොටස් තුනක් ආකෘතික වෙන සක්තිය නවා. එකනේ මේ කෘතිය ඇත්තටම මහා අමුතුම පොතක් කිව්වොත්තඒක නිවැරදි. අවතාරන්නේ කොටස් වලට කැලෙන්නේ අවතාර ජීවිතයේ කොටස් බවට පත් වෙනවා අතීතය වර්තමානය අනාගතය වෙන මේ අත්හතා බැලීම් සියල්ලව මේ කෘතිය ඇතුළේ කර ලතියනවා. ඔබතුමාට අපහසුන් ඇද්ද මේගේ සංකීර්ණ පොතක්. ර්ත කර ඇත්තස මෙහමයි අපි අපි ඒකට යො පොතය පොතට යොග වික්චාව අපි අපි අතින් එහම කෙරෙනවා එක අපි නොදනවත්ත මේ පොත කරෙනවා මොකද දැන් දැන් ඔය මේ කන් සමා අපි ආසය අපැන ඩිකන්ස් ඇතිළ ඇතිකරපු වෙනස සමාජය වෙනස අපිත් බලාපොරොත්තු නමකද අපි රටත් මානවර්ගයාගේ හාපතය සඳහා සාහිත්‍යකරවා කළ යුතු මෙහෙවර අපින් අත්හැරි ලතිෙන මක අපේ සාහිත්‍ය විචාරකෝ. තමාහරරිවිට ඩිකන්ස් කතා කරලබන ඩිකන්ස් ගන මොක මන්දන්න විශවවිද්‍යාලයේම ඩිකන්ස් ගඩන් ගත්ත නෑ. ඒක ඇමරිකන් ශිවිද ඩිකන් ගන ගන්නෑ. මකද ඇමරික මේෑමකොද ඒ එකකත් හේතුව මේ ඇමරිකාවට ගියාම ඩිකන්ස් කියලා තියෙනවා සංචාරයකෙදී මේ ඇමරිකා ඒගේ අර පොතක තියෙනවා මේ ඇමරිකා කරන්න බොරුුණ ඒක සෝබනය විතරයි මිනිසු හරි අසාරි අසාර ජීවිත ගත කරන්න මිනිතුන්ගේ ජීනදත්තය තිම පහලයි මේගොල්ලො බොරු මේ පුරාජරු ජීවිතත්තමයි ඇමරිිකාව තියන්නේ කියලා කියලා තියලා. ඉති ඒක නිතා ඩිකස්ගේ පොත්ගන ඇමරිකාන විචාරයකවත් ඒතරන් සබ්ද නෑ. ිකන්ස සමකාලීන ලේකකෙ හිටයා ජෝෂෙන්න්ටයානෝ කියලා. එයා කියල තියෙනවා ඩිකල්ස් ඇතවසේම සැබෑ යථාර්ථවාදිල් ලේකගේ ඔහු එංගලන්ත පාර්ලිමිේතුවට කරන්න බැරි දේවල් නවකතාවෙන් සමාජයට කලා කියලා. ඒකඇන්නේ සමාජයේ විශාල වසයෙන්. ප්‍රතිස්න් සංසෝධනයක් ඇතිකරන්න ඔහුගේ නවකතා යුහල වුණා. විතේතෙන් අර ඔලිියොත්් විශ්නා වතාව ගැන ගෙනකොට එක විචාරකයෙක් කියනම්. ඒක බානවාමිනිසාගේ දුප්පත් ජනතාවගේ හැඩීම මෙ හඬගා කියන මේ කියන ඒවාගේම සමාජ ප්‍රති අස්කරණ ඉල්ලා අහඩ වැලබීමක් කියලා. ඒ ඒතරම් ඇතවසේ සමීපවිච්චිහන්ද තමයි එහෙම මේ නොවතා උට ලියන්ඩ පුළුවන් වුණේ තමාජයෙක්කටම මේ ක්‍රිස්මස් කරොල් කෘතියත් ආදරය මෛත්‍රිය කැනෙ නත්තල තේමා කරගෙන ආදරය මෛත්‍රිය පපුරන්න ඩිකන්ස් කරපු මේ නිකං උපදේශාත්මක කතක්ද වගේ කියෙන හිතන එක හරිද ඇතවේ ඔබ ගිය් හරි මොකදේක පනිිවිියහස් සහිත නවකතාවක් කියන එක තමයි බොහෝ විචාරග සලකන්නේ. නවකතාවට පනිවුඩයක්ක් ඕන නැහැ කියලි කිය නවකතාවට හින මාවටට නාටකට පනිවුඩයක් ඕන නෑ කියලාගැන්. නමුත් නමකතා ඒවාගේ පනිවුඩි තියෙනවා. මේ පනිවඩි තියන්නේ කලාකරුවගේ තියෙන සූරතාව උඩ තමයි පනිවිටේ දෙන්නේ. මේ නවකතවත් මැසේච්ජකස්ත් සහිත නවකතාවක් මේ මැසේච්ජ එක ඔස්සේ කරන්න නයා අත්භූත ස්ොරෝපයෙන් මිනිසුන්ට මානහිතවාදය. ගර මනිසුන් සිිත් තුල එකන දුරල වෙච්චි විනාධවෙලාග දුසිත සමාජත් තුළ හොඳ ගුණ යහම් වගා කියප සඳහා නවකතාව තෝරගන්නවා. ඉතිං නූතන ලේක කියවන හොගක් කට්ටිය කියන්නේ මේ නවකතාකාරය පනිවුඩකාරයෙක් නවේ මනමන්ත්‍ර මතකයිද න මාආකාරය පවායම කියනවා මකද හේතුව පනිවුට දෙන්න. ිුල්ලා වැඩිකුම් ගෙනියන්නෝ අපි එහෙම කරන්න නෑ කියලා නමුත් එහම ඒක තමයි කළ යුත් එමකද මිනිස්සු බලාපොරොත්තු සාහිත්‍යකාරයෙකෝ කලාකාරෙකෝ සාමාන්‍ය මිනිස්සාරට වඩා කියල විංජානය තියෙන කෙනෙකුෙන් කිතියම් පණවඩයක් ඔහු ඇතවසේම ඔහු පනිවිඩි කියලා කියන්නේ මේ ඉතාම ගැබුරු දර්සනික චින්තාවකට ඒ න අත පේ ආන්ටුවට කහපල්ලාරේ නැත්තන් හරුටක කහපල්ලක් එහෙමන ඒටඩ සසිව්මිිරද ඩිකස් කරන්නේ එත මේ සවුම් විදිට මනිසාගේ මනස වෙනස් කරන එකන අවතාර වස්ස ඔබගිව විදිට අවතාරතුනක් අවතාර අත්රක් කෙනවා මේ ඇවිල්ල දැ අවතාරගන සංකල්පේ තැත්වසේම. මේ සාහිත්‍යයේ සමහර කට්ටිය මේයක් භූත නාවකතාවලට තමයි භාවිත කරන්නේ අවතාරගෙන සංකල්පය නම අත්භූත ප්‍රවේශයක් කරගෙන ඩිකන්ස් මේ පොතේදී යථාර්ථවාදී ප්‍රවේශයකට නියද එන්නේ එන්නේ අත්භූතය ඔසේ අත යථර්ථය ස්පර්ශ කරන්න නිස්පර්ස කරන්නේ ඒක තමයි කතාකාරයගේ චූරතාවේ ඔහම තමයි මේ ටාන්හය කියන මේ ජර්මාණු කවියා ඔහුගේ ලීලතියෙන දිවයින් කොමඩි කියලලා නාටකයක් ඒ නාටකේ ඇතවසේම රටහටින් රජෝරු බුද්ධිමතුන් කියනකට්ටිය එතකොට සිටුවරුම් මේ ඔක්කො මේ අනව දිබී ලෝ අප අහිට. අපායට ගිහිෙන් හිට පාස්සේ නව දිබී ලෝකෙට. ඒෙද දෙකේෙම පෙන්න්න නවා අප දිවියලොගගේ කවරුත්නෑ අපට ගිහි තමයි උුග හරියක් ඉන්න මේ දුක්විදි අයගල ොක දකගල්ලොපට දේවල්ගෙන. ඉතින් ඒක නිරූපණය කරන්න ඩයින්ෝ ඩාන්ට කාවෙන් තමන්ගේ කාවෙන් ඒක නිරූපණය කරනවා මේ මිනිසුන්ගේ තියෙන දුසරිත අරවා මේවා මේ එක ධාර්ථනික පනිගුඩක් වුණට ඒ සදාචාරත්ම පනිවුඩක් ඒක ලෝක සාහිතයේ විිතස්කෘටතිියයක් කට සලකනවා ඒවගේමෑ ජස්ටෝස්ක විතා කරනවා මේ පිස්සිකඋගේ කතාවක් කියලා ඒකෙත් යන්න අපායට අපායට ගිහින් අපයිදි තමයි මේ විශීල්ල සිද්ධිය නිරූපණය වෙන්නේ ඉ. හැබයි ඩිකන්ස් මේ අවතාරය අරගෙන එන්නේ අපේ වත්මන් සමාජය සමා. ඩිකස්ල ගිදරට ඊට පසේ අනුංග ෙවල්ලොලට ඇ දුක්විදැන මිසු ගවලට අවතාරය එක්ක යනවා. ඒඒ අතියන්නේ නත්තලත් අරග නත්තලත් අරගෙන නත්කල් දවසට ඉස්සල දවස එක අවතාරයයක්ෙනවා විසි හත්තරවවෙ නිවා. ඒ අවතාරය දුක් මුස්සු දෙවල් පිළිබඳ ගෙනෙන අවතාරය. ඒක ඇනයා බිහිසුනුයි ඒ අවතාර්රග චරිත ඇතිර ිසුුණුයි. දෙවනි අවතාරටික මුෘද්දුයි. ඒක ඇේ ඔහු එක්ක තිබිච්ි ඕගේ වැඩලීගිය මතකයන් ස්පාස කරනවා. තුන් එක අනාගතයත් එක්ක සම්බන්ධ වෙන වායක. අවතාර් දුනෝස්සේ සමුණු සමත්ව සමාජය වෙනස් කරනවා මේ අවතාර කියලා කියන්නේ සේනාර්මාත්‍යය මේ තමන්ගේෙම හරුද ශක්ෂී කියලලා අපි ගන්න පුළුවන් කම ේම කියන්න පුළුවන් මොකදඒ එකම සිතේම ඇති වන සංකල්ප කියල කියන්න පුළුවන් මේ කොහොමටත් ඒ ඒ මේක චරිතය මේ හරි සංකීර්ණ චරිතයක් මේමනියි එයි මේ ඉස්කරු සහ ඕගේ අර යා මාලෙහි දෙන්න එක් කලා ව්‍යාපාරගිනයනවා. ව්‍යාපාරගෙනියෙන් ඕු දෙන්නම කරන්නේ සුරාකෑම. ඇත්ත වසේම පෝකිසිම බුරුලක් දෙන්නෑ ඉතින් ඒකුල දුක්කිෙන නවා ඒකොල සැප විදින්නෙත් නෑ ඒකොලහ සයෝකින්න් නත්තල් උත්සේ කරන්න දෙන්නෙත් නෑ. මොකරද දුප්පතුන් නත්තල් උත්සෝගන්න නවනේ අර ඔපගේ බොවාගර පිරි නත්තල් කියන වචනය පවා ඊරිකිිතයි කියන කියන්නේ බහ අම්බග කියලක් කල කියන්නේ. ති ඒක නිසා මේ තත්ත්වයක්න් මේ ඇතිවෙන වාතාවරණයක් කතරුවරය මවල තියනවා අරභ කිබවාගේ අර අඳුරු මේ ගැනවෝමීදුම් සහිතත පාසිෝලි මැදිිච්චි ඉතට ගෙවල් අර ගෙවල්ද මේ ගෙවල්දිකෙලා හොයා ගන්න බැරුව විවල් කොටද ජනේලා අරවමයා තිය කොහෙද කිය අවයාගඩ බැරි අතපතු ගාගෙනයන්න්න පුළුවන් පඩිපෙළ උඩෙන් අර නිියක් ගිෙනියන්න පුළුවන් තරම් පොඩි තීරුවත් තියෙන ඒ වගේ මේ අතීතයේ අර ඉහලපලේ ප පන්තිවලව නස්ටාව සේෂ තුළින් තමයි මේ ගෙනියන්නේ මේ අවතාර මේ කතාව මේක ඇතවතේම අශේෂ්‍ර නිර්මාණයක් මේක මේදු එත් ලිවේ තමඟගේ දුප්පත් යොමතක නය ගෙවා ගන්න තාත්තව වගේම දිිකසුත් සල්ලි වගේ ගෙවා ගණ්ඩ එක්කෝ මේ බදුක්මු දලක් ගෙවාගන්න නොහැකිව මේ පොත ලි්වා. හැබැයි ඒකේ මහාලොකු නිර්මාණවේශයක් අපිට දැන් වෙන රමුණකට ලිව් කියලා හිතෙනෙම නැති තරම් මහා නිර්මාණාවේෂයක් තිෙන එක නේ ඩිකන්ස්ගේ විඳවිල්ල තමයි අපිත් ඇතරම් මේ පොත කියවාද අපිත් විඳවන දවා පොඩ්ඩක් විඳවන ගතියක් තියෙනවා අප ඉති ඒ ඒ තමයි ඒගැ ඒ ඇ. සාහිත්‍ය කාරයකුට අත්දැක මොන කෙලගියන් ඒ අපි අර්ගෙදරක ඉඳගෙන අපට බෑ කල්පනික ලෝකයෝ ඉතරක් මවන්ඩ ඇතවසේ මේකත් එක ගැටෙන්න්න ඕනේ ඩි පොඩිකාලේද පිගම් හෝදන කොල්ලෙක් හැටියට කඩවල්ල බඩු මුට්ටෝමය කරන හැටියට බෝතල් සුද්ද කරන්න කැටියට වගේ දුක්විත ජීත ොඩාක් ගත කළගෙනඟෙන අම්මත් අම්මත් එයා අම්මත් එයාට දුෘෂ්ටකන් කලා තාත්තා බීබතෙක් බේබද්ධෙක් සල්ලාලේ කයා තිය ගෙදර බඩ ක්කෝ විික් විකලා හිරී ගියා මේ නායිගැවාගන්න ප ඉටවසේ ගේ අම්මත් ගිහෙන් මේ හිරේ ගිහින් ඉන්ට පුලුවන් ඕන කෙනෙකුට ය අම්මත්යෙහි හිර ට මෙයාට කිනම් ඕනවත් රථාව කළ කිය කරවායා ගනින් කෙලෙට මෙයාවිද දර්වයෙක් වතයෙන් ඇවි දලා අරමය කරලා ඊට පසේ තමයි ක්‍රමාණකූල ලේකකෙක්ක වෙලා ඉතින් ලෝකල් සාහිත්‍යයට වැටි මේ පිවිසෙන්නේ ඉතිං එක පූර්ුව කතාවක් නතල් කතාවක් වගේම මේ ජීවිතය ගෙන ආස්වාධ ජනකයි අපි කතාකරමින් සිටින්නේ චාර්ස් ඩිකන්ස්ගේ ක්‍රිස්මස් කැරල් කියන කෘතිය නත්තල් ගීතයක් ලෙස සේනාරත්න වීරසිංහ පරිවර්ථකයා විසින් කරනලද පරිවර්තනය ගැන. ගොඩක් ලේකයන්ට අත්දැකීම් හමුුවවෙන්නේ තමන්ගේ ජීවිතය තමන් විදින දේවලින්. චර්ස් ඩිකන්ස් කියන මේ ලේකයක්ත් බොහොම පහලයිඳං තමන්ගේ ජීවිතයේ දුක්විඳින්න්න ඕන උපරිම අපමන දුක්විඳපු ලේඛකේ. ඔහු ඔහුගේ නත්තල සමරන්නට බලා සිටින්නට ඇති. හුට නත්තල සමරන්නට බැරිවෙන්නට හේතුනු කාරනාපිළි බඳහුගේ පුංචි කාලි පුංචි සිත දුක්වෙන්නට ඇති ඒ දුක්වේදනා සියල් එකතු කරලා පොහොසතුන්ට නත්තල දුප්පතුන්ට නත්තල් නොවෙන්න ඒ වගේම පොහසතුන් සල්ලි එකතුකරගෙන තියාගෙන නත්තල් විදිඳන්නේ නැත්තු විින්ඳීත්್ති. දුපතුන් තමන්ට තියෙන ගානින් නත්තල විඳින හැටිත් පොහොම ලස්සනට අපූරුවට දකිනවා. ඔහුගේ මේ අපූරු සමාජ කියවීම යථාර්ථවාදී කියවීම කෘතියක් විදියට අපිට එනවා. ඒ කෘතිය නිර්මාණවේශයෙන් ආලෝරණය කරන ලත කෘතියක් එහෙම කියන්නට හේතුවක් තියෙන ඔහුගේ විඳවීම අපිට මේ කෘතිය කියවද්දි දැනෙනවා නත්තල් සාහිත්‍යයක් ගැන අපි කතා කරනඕන නත්තල කියන්නේ මොකක්ද කියලා කතා කරන ඕන නත්තලේ පරමාර්තය කුමක්ද කිය කතා කරන ඕන අන්නේ සියල්ලටම මේ කෘතිය කියවා ගත යුතුයි කියලා සිතනවා. පුංචිවිරා මේකට යාමටයි සූදානම් වයි. ටිකකාලයක් යද්දි ස්කෝරූජ් වෙනස් වෙනවා. ඔහු හිතනවා ඔහුුවතින් වැරැද්දක් වුණා කියන. සමාර මිනිස්සුන්ගේ කාලයක් යද්දිී හර්දශක්ෂය කතා කරන්න ගන්නවන් අන්නේ වගේ අවස්ථාව. දැන්දාවේ ස්කෝරෝජ් අකමැත්තෙන් විමසුවයේ, කොහොමද මෙම පරක්වෙලවිත් වැඩරාජකාරි කරන්නේ ඉක්බිතියහු රලුස්වරයෙන් කතා කළේය. සමාවෙන්න මහත්තය. මම ටිකක් පරක්වනාා ලියන්නා බැගෑ පත්ව පැවසුවයේ. ඔවු පරක්වෙල තමයි ඒක තමයි මංකිවවේ ටිකක් මෙහට එනවාකු බලන්න. මෙම පමවුණනය අවරුද්දෙක්ව එක්වතාවක් විතරයිනි මහත්තයා කියමෙන්ින් ලියන්නා ටැංකයක් වැනිසිේ කුටියෙන් ඉවතට පැමිණේයේ. ට පසෙමන් මෙහෙම පමාවෙන්න්නේ නෑ ඒ නත්තල් රෑදවසසිහිද මට වැඩ කටයුතු බොහොමේ කියෙදන්න සිදූන. හොඳයි යාලුව මං ඒ වගේ දේවල්වලට මීට පසීඩ තියන්නේෙ නැහැ ඒ නිසා කියමින් ස්කූරෝච් ලියන්නාගේ උඩකබායට අතිින් තට්ටුවක් දැම්මේ ලියන්නා ඒයින් ලිස්සා ගොස් නැවත ඔහුගේ ආසනය මතටම පතිත විය ඕව ඒ නිසාම තමුගේ පඩිය වැිරනවා තැතිගත් ලියන්නා අසලතිබූ රූල් පොල්ල අතර ගැනීමට සැසුනේය. ලියන්නා සිතුවේ ඒරල් පොල් ස්කෝරෝ් පහරක්දී වලක්වා මිනිසුන්ගේ පිහිට ඉල්ලා කෑගසමින් කාර්යාලයෙන් පිටතට පැක්ගැනීමටේ. බොබ්බුන් නැ තමුසට සුබනත්තලක්වේවා කියෙන් ස්කෝච් මහත් ලැදියාවකින් යතුව නැවතත් ඔහුගේ පිට තට්ටු කළලේ. බොබුන් ැ මං අවරුදුගන්නාවකට පස්සේ තමුන්ට සුබනත්තලක් පතනවා. මං තමුන්ගේ පඩිය වැඩි කරනවා. ඒකෙන් තමුන්ට පුළුවන්වෙේ පවුලේ අඩු පාඩු සම්පූර්ණ කරගන්න ජීවිතය ගැන දෛරයක් ඇති කරගන්න අපි මේ ගැන අද හැන්දෑවට වැඩි දුර කතා කරමු. මේ අර සුබනත්තලට හිරිකිතක් කියපු ස්කූරෝජමයි ඒකයන්නේ ඩිකන්ස් ප්‍රාර්ථනා කරන ලෝකයේ ෝ ඒගන දද වෙන අපේක්ෂා කරනා වෙනස්වීම සිද්ධ වෙන ඔගෙ හීන ලෝකේ ඕහ තමන්ගේ කෘතිය ඇතුේ සාධනය කරන්නග ඒ අත්තවසේ මහරමය. තමයි ඒ නවකතාව ඒ නිසා සාමාන්‍යෙන් මුල්ම කාලේදී එංගලන්තයේ ඉහල පන්තිය කියව ෙනැලු මොකද මේකෙන් කතා කරන්න මේ දුප්ත්මි නිස්සු ැනගෙනහන්න කියලා ඊට පස්සේ තමයි මේ නව ඒ කියන්නේ මුොල්ම පල මේ මුළුම්ම කෘතිී ටික එයට විුණ ගඩ බැරි වෙලදිගෙනවා ඊට පස්සේ තමයි මේක දැවන්ත කෘතියයක් ැටිට ලකේ පුර අ්‍යපත වෙලායාන්නේ ඇ ෘසියාව ජර්බනය චීනය පන්සේය ඒ වගේ හැප රටකම මේ මේක උත්සත් සාහිත්‍රික්තියයක් ඇටට පිළිගැනීම ලක්න තකටහැයි දිග මියගේ. නමුත් මොල් කාලේ වත් භකවානුව මේක තියෙන මේ යථර්ථය මේක තියෙන දුපත්කව මේකෙ තියෙන කඳල. මේ ලොකු සාහිත්‍යකාරයවත් විචාරකයවොත් බුද්ධිමතුන්වත් දේශපාලක්ඥොත් ගනන් ගත්ත නෑ. ඒකට හේතුව මේක මේ තියන අභූතවාදී ප්‍රවේශයේද එහෙම නැත්තන් මේක යටින්දිවන උපහසේද ඒ සියල්ලම මොකද ඔහු ව්‍ය ව්‍යක්ත උපහසයෙන් කියනවා. ඒ වගේම මේක අත්්භූත භාවිකෘතිනම් ඒවගේ මේ තර්ජනය කරම මේ තමා ජේත මේක වෙනත්ෙන්න්න ඕන කියන. අපි කියන්න වගේ මි තමාජ වෙනස්ෙන්න්න ඕන කිය කටන්තර කියනය මේඒ මේ හැබ ඒ ඒ වෙන එයාඒ කියන්නේ හදවතින් දැගෙන දුකොකි. දරුවෝන්ගේ වේදනාව ගැන කතා කරන ගමන් කිය ගන ගමන් තමයි කියන්නේ මොකද ඔහු නැතම් මේ වකට මාක්ස්වාදය ඇත් ලෝකෙ ජනප්‍රය වෙබින් තිබුණ මංස්වාදයරම ද පානේ හුකක් ජනපය වෙලා තිබුණන රුසිාව පිට ලිබුණ නෙත්නෑ නමුත් මේ මේ අදහස්ස යුරෝපය පැතිල්ලා තිබ නමත අආදාතය පිටින් ගත්ත නෑය. ඊට පද පල්ලීත් තිබුණ ධර්ථනික ධර්මය පල්ලිය ඒක හැද පල්ලිය සමාජවාදය කියලා ඒකෙන් ගත්ත නෑයක දුපත්මිනිිතුන් දවකරපු අපිය මේ ගැන්ටියට මේ ක්ඩ බොන්්ඩ දෙමු පිළට දෙමු අරමෝ කියලා ඒ මේයක ඒක ගත්තේ තැමයාගැන්නේ? නිු හදෝතිම එක දවන කාරණයක් මිනිසුන් මිනිසුන්ට මේ ඉදිරිපත්වේ ුතුයි කිය කාරණ ඒ එකැන මන්ගේ හරද ශක්ෂයට අවනත ව අවනති වීතුයි ඒ ැන විශාලවසය අපි ධනය පරිභෞජනය කරයුතු නෑ දුපත් මිනිසන්නකට ඔහ ගන බැලිය ේතුයි. ඒැන ඔක්කොව මාන සත් වූ නවම අනුශ්‍ය කියන කාරණය තමයි අත්මය කරගත් ඒතින් එයාඒක කියනවා එක දනකතියා මේ දුක්වඩවා මේ. මේ නවකතාව තුළින් එයාට මේ චරිත මුගක් ඇත ගෙන ය සිද්ධ විචය ගැන යන මකක් නරක වටා පිටාවට ේ ගැන කියන ් එයින් පාඨකයා අත්සතුටට පත් නොකරන බව සෑම සිද්ධිදාමක දීම තමා රතිකය තබන ඉදිනා බවත් දික පවතයි. අවතාරය සතුටකින් තුව නිව හරීක්ෂණය කළල කවරුත් වැන්නක් අනුමත් නොකරන බව ම දනම ඒ ැනෙ පත් ගැවලටකඒ මිනිස්සු දුක ඉදිරිපත් කිරීමට මිනිස් දකිට ගලියානවට කියවන්න කැමති නෑ. ඒත් ්‍රස්තියාන සමයේ මට අවශ්‍ය වන්නේ මිනිස් සිතිවිලි තුළ ආදරය හාකරුණාව ජනත කරවීමයි කියලා. ඒක තමයි ඒ මේ පොතන් කරන්න හදන්නේගැනේ ඒවැනි මේ හද සහල වනකුරු පසවීමක් නිර්මාණය කරන්නේ. නිසුන්තුළ ආදර ඉදයාාව කරුණාවගේෙන මානවගුඩාංග ගොඩනාගන්න කියෙන. ඒ වගේම පොත ඇතුරින් අපිට තවත් පේනකාරණයක් තමයි මේ පොහොසතුන් ළඟ නැති සැනසීමක්. පොහොසතුන් ළඟ නැති සතුටක් දුප්පතුන් ළඟ තියෙනවා කියලා. මේ ස්කුරජ්ගේ බෑන හරි සතුටක් ජීවත්තේ ඒනට අත්තේ පැන්සයක් ක ටිනටී කරේතියන යන්න නේ ටිනටේම අබ් ගත්්දරුවේ ද කෝමාර්යහදාගන්නට පල්ලියට ගෙනමය කරන ේ ඒකුලගේ ජීවිතය තියෙන්නේ අමුතුම ඒ සතුට තියෙන සල්ලි වල නෙවයි කියලා තම ඩිකල්ස් ඩිකස් කිය ඔබගේ කතාව හරි ඒක ිනිසුන්ගේ සාමයයා සතුර තියනෙන මිනිසුන්ගේ හිතේ කිය එක ඒ ඒ හදෝත කියන එක තමයි ඒගෙන තැම ඔය වෙනකොට මේ ගලන්තේ ඩිකන් සෝහම කරනකටම යුරෝපයත් මේ පම්සේ ජර්බණගේ චිත්‍ර ශිල්පීනු අපි මාටිසිවගේ චිත සිල්පීෙන් චිතරන්දිට පනගත්තේ ම අපිට ආදරය ප්‍රකාශ කරන්න ඕන මිනිසුන්ට වාමානෝ වර්ගයා වෙනමෙන් ආදරේ ප්‍රකාශ කිරීමව මගේ කාරණය කියලාහක්ලා එතකට මාටිස්සේ එතකොට පැබ්ලෝ පිකාසෝ පවාන්නේ එහෙමයි ඒනේ මිනිසුන් රුදු කිරීම ොද කිරීම කළ යුතුවයි කියලා මේ කියන්නේ. ඇත්තවතේ ඔ ඔය වෙන කොටත් එදා නමසය තිස්තක විතර වෙනකොටත් මේ ලෝකයේ මේ අතිසින් දැන් අපි බිඳින්නවාගේම දුප්පත්ක මෙම වෙලා තිබුණ ආහාර භණ්ඩනෑ විතෙල් අරවා මෙවනෑ ඒතොත් ක්ඩ පොන්්ඩ නෑ ගැනි ගනිවාස ඇති වෙලා තියෙනවා මිනිතුන්ගේ ජීවන මනිසුම් ඇැඟ විකුණුුණ ජීවත්තයෙන්ට චිතතිල්පීට සිිගාකානව දෙැ ගවා චිත දෙපියෝ හිංා කාලාලවගේ තම ඒකාල ජිවත්නේ ඇති ඒ ඒ වැඩටි තත්වන් තුළ. මේ ඔවුන් පුළුවන් තරන්ගේ එහෙම කරලා නිර්මාණය කළේ මානව දයාව ඇතිි කරද වඕ මිනිසුම් මනිසු ගැන හිතන්ට විඩාරින්් ඕන මේ ධනනිස්වර ක්‍රමය කියන එක එක වියහිත්තක් නෙවෙයි කියට එක කාරරිම විපලයෙන් පසාගත දනිශවර කමේට තවදුරට තේ විදිහටම ඉන්න ඉඩ දෙන්න්ඩ එපා කියලා. ඒක වෙනස්ෙන්ඩ ඕන තමාජ වෙනස්වෙන්ඩ ඕන සමාජය මානව හිතවවාද න්නඩෝඕන කියෙන කාරණය තමයි කිවේ.. නත්තලේ සැබෑ අරුත්ත. ඒක අනෙ නත්තලකු කොහොම වෙන්නෝ නැද නත්තල කියන්නේ කාගේ සතුටද වගේ කියන දේවල් ගැන ඩිකන්ස් මේ පොත ඇතලේ අවධාරණය කරන. මේ වගේ නත්තල් කාලෙක ඇත්තටම කෙනෙක් කියවිය යුතු පොතක් කියලා ඔබතුමා ම කිව්ොත් ඔබතුමාගේ මික්ු ඇත්තවේ ඔකිව කතාවම කාදිිලල්තුමාත් ජීලතියෙනවා මොකද ේතුමා එතුමාට මම පොතක් ප්‍රතේ පිටපතක් ඇැරයා අර අදුුර කාදින මෑක රජි. උතුමා එතුමා කෙලවලතිල මේ පොතාතිසියෙන් ගීවීතුයි. ලමටත් කියවන්ඩ දෙන්න ඕන කියවීම විඩිබඳව දැන් අපේ සමාජය කිවී අහක යමින් තියෙන්නේ. ඒනිතා මේ වැනි පොත් තව තවත් වෙන්න ඕන මේකාසරුකාරයයක් මේ පරිවත්තනය කිරීම ඔබට මේ සුභතල තිෙන තරවන් සරන්නය කල වන්සේ හුිට මස්සිලින් චයි කොඩි පියෙතු මක් එක කිව ම උන්හන් කියනවනේ මගිනත්තල දුගයාබත් කරනදාය මගිෙනත්තල වැරහලි නැති වෙන දාය. මගෙන අත්තල ඔබ දුක සැනසෙන දාය මගි අත්තල පවපල්ලිය යන දාය. කමි අපිට මත්ක් කියන්නෙ පනිිවිදිි දැක්මන ඒ ඇත්තවතෙ මේ ආම අපේ ආසියාවේ එක්ක හරි මේ නත්තල කියන එක මේ අපිට මර ඇ යුරපෙන් අප දෙක් නේ ඇතවතම අපේම මිනිස්සුතුල ති බච්චි මේමයකක් තමයි අපඒ හක්කට කරනවා. ඒකොලො යුරෝපේ මේ යුරෝපේ මේ දෙසම්ම මාතක ජීස්වාම රුවන් පදිච්චි ද විඩමය කරලා. ඒක කියන්නේ ඒ මිනිසුම් අපි දන්දේනුව කිර දන්තල් දරම තිෙන මේකත් අප ඒහම වෙන්ඩෝනේ ගෙනකතම ඒ කියන්නේ ඒගොල ඒ ගොල විසගන මංහිතන් අවබෝධයක් ඒ කාල තියෙන්නැටතු ඇ මේ අපික නද යුරෝපය එක කියන්නේෙ ඉති අපි අපේ ඇර ඉල්ලි සජාතගේ රජ්ජුරුවවාගේමස්කරුජුත් ඒකේ යුරෝපයේ හාරි ප්‍රකට චරිතයක් මේ නත්ත ලහ සම්බන්ධර නත්තල් සාහිත්‍යයක් වර්ධනය වෙන්න ඕන කියලා ඔබතු මහිතන්න්නේ. නත්තල ඇ නතල අප නත්තල කියල ඇතවසේ නත්තල කතොලිකාගම ම කිස්තියානය බුද්ධාගම එතකොට මුස්ලිමාගම හින්දුවාගම ඉතිහල්ලම කතා කරන්නේ මානව දයාව සම්බන්ධ ි විෂේෙන් අවසා වය අවසානසය මනුෂත්වයනෙ ඒක ධර්මයන් තියෙන එකඒක විධ විදියට ධර්මයමය මේ යන මාර්ග නමුත් කතා කරන්නේ මානව දයාව. ිනිසු වනිම න කරුණා. ඉතින් ඒක නිසා නක්තලතා දාළ කුතින් ඇතවසෙන්ම නත්තලට හෝ ්‍රස්තියානි ඇ මේ ආගමටා දාළ කුතින් අපේ සාහිත්‍ය පෝච කිරවා කියලා අපිට වෙනස අපිට අපි බෞද්ධයායට කියලා විශේසයක් නෑ ඒ ඒකාටත් වින්ද හැකි. පි හිදුුතියක් කරගන ග්‍රථවිදිින්නේ අපි හින්දු ආගම තින රාමායනය භික්ෂ ස්්‍රීකෘෂ් නගේ කෘතිය ඒ රතවිඳින් ඒක ආගමික පතුමතිය ලැනවේ ඒක තියෙන අදකම් අපිට සම්බන්ධ වෙනහන්දන ඉති මේකත් අපිට සම්බන්ධ ඇදකත් කෘතියක් අප ඇතරම් මේ කෘතිය ඇතුළේ මේ සංකේත භවිතයක් තියෙන නි බොහම ලස්සට ඒක කියනන්නේ දරුවන් දෙදනා කියලා කියන්නේ අවිද්‍යාවයි දරි ද්‍රතාව ඉ ඒක කියන්නේ මේ වර්තමානයේ මේ තියෙනෙ එක මේ දරුවන් වැඩෙද්දි දෙන්න එපා එකයන්නේ අවිද්‍යාවයි දරිද්‍රතාවයි දුරු කරන්න එක කොචර ලස්සන අදාහසක් වන ොදෝයක මතර මතු කරගත්තට මටයි කවු නෑ මේ හරි වැදගත්ඒ ඒ එක හෙම එක කියවේ නවන මට මටඒක මෙ සේච්ච එකක් මෙ වැදගත් මොකද අවිද්‍යාවත් එක්ක තවයි මිනිතුන් පීඩනට පත් වෙලා දුක්වි ඳන්නේ. විද්‍යාව කියන්න තුවායාමක්න මගේ තන්න පාටකෙකි දිට මට දැනුනේ දුවන් දෙ දෙෙනගේ සංකේතය අවිද්‍යාවයි දරිද්‍රතාවයිදක එහම හිතන්න පුළුවගේ වැද ගත්තේක විචාර කයන්නට පුළුවන් එක විදිට විග්‍රහ කරන්නකෘතියක් හොද කත්රු ඒකට කතවරයයකට හදාල නෑ අපිට ඕනවන විදිහට හොඳ සාහිත්‍යයකුතියක් ඇදල මේ අපිට ඒකේ තියන ලාස්ටික් වගේ ඇදෑද පැතිරට බෙි හගේ. ඒකතම හොඳ සාහිත්‍යකෘතික ලක්සනේ. ික මතු කරන්නේ මේ සමාජයෙන් නත්තල කියන එක්තරා වකවානුවකට මේක මේ නත්තල් ගීතයක් කියලා කිව්වට මේ සමාජ පරිසරේම තියන ගැටලුවනේ එතකොට අවිද්‍යාවයි දරිද්‍රතාවයි කියන්නේ මිනිස්සුංග පෙලන්න පුළුවන් ලොකුම දෙක මේ දෙකයින්වෙනවනම් මිනිස්සුන්ට සාමය සතුට සහ වර්ධනය සංවර්ධනය කිය එකත් ඇතිවෙනව ඉබේම ඇතිවෙන මොකද ඒක තමයි. සාමානි දියුණුව වන සමාජයක් හරි නැත්තම ප දුපත් සමාජය පෝසත් වෙන්ටා දනවන හරි අපි නැගී හිටින සමාජයක්හරි කරන්න ඕන මේ අවිද්‍යාවයි මේ දුප්පත්කමයි පුරංකිරීම. ඒකට ඉති ඒක තමයි සවම් වැඩ පිලොලක් ඇතුව කරන්න ඕන කාර්ය ඒක තමයි වෙනමෙන් තම නිසු ඇතම අර්ගලය කරන්න පැළගෑයන්නේ. අපිට අපිට ජීවත්වන්න දීපල්ලා කියලා. හ පොතු ජනයා හිතනවා මොකද ඒ කොල්ලන්ට අයිතිනි ලෝකේ කාටත්ම අයිතිේ ඉ අපේ මේ හිටියත් ංගලන්තේ ට ඇංගලන්ත දුපත් ව නිසු ඒේගේ අරගල කරපු යුගයක් තිබුණ. ඉති ඒ කොල්ලා ඇවිල්ලා ඒ අරගල ඔලදී ඇතවසේම යුරෝපාය මාක්ස්වාදීන් හිතල තිබුණේ මේ විප්ලවේ ඇංගලන්තේ තිද වී කියල මක දේතරම් එග එංගලන් දරි දෙතාවට පත්ව කිරටක් ඉතින් නමුත්ඒ එංගලන්තේ තියෙන ධර්ශනික දක්ම එතකොට ඒගොල්ලන්ගේ වැඩ පිළිියෝලොචා ිල්ලා වගේ කට්ියක වැඩව පිළියොල්ල එ එකක් ඒගොල්ල ඒ රට සාමාන්‍යෙන් හොඳ තත්ත්ය එකකට ගෙනාව ඒගැන අන දයාව තියෙන කෙන ඇමරිකාවට වඩා හොඳ තත්කට මේ ගෙනාාවක ඇමරිකාව තම්පූර් ධනනිශරකම අයටතනේ එන්නට ඒගොල දනවාදී සමාජ මෙවා අරක අර වැඩා පසන් සමාජය ක්‍රමය තුළ තිබිලා ඒගුල ටික 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 ඉස්රහටාව මේ මිනිස්සාගේ යහා පත වෙනීමේ ගැටු තින ෙකු ලඟ පාරන කරම තුළ තියෙන මේවා කොහොමටත් ීතින් ලෝක හැමයික් ලෝක හැමරටම ලෝක හැම දේශපාල පක්සයක්ම බලන්නේ පොදුජනයා විඩමෙන් කොහොමද රට හදන් ඕෝන කියන එක ඒක තමයි මේ නවකතා මේකෙන් කතා කරන්නත් මේ පොදුජනයාගේ දුක මේ ඉහලපයි විහල පෙලේ කටිය දකිත් පා කියලා කියන්න ත්ල්ර් නත පර්තනය. එතකොට ඒවාගේම මේ මිනිස්ුත් ඉහල පදති කියාගන්න යයි මිනිස්සන්ු ඔහුන් ැසි තුනුේවා කියලා. මොකද ඔවුන් ඔවුන්ට පෙනේවා ගැන ඔවුන්ට ඒවගේ ප්‍රාර්ථනාවට වම න අපතාව මර උබ කිුවගේ රන්නේ. අපි කියවා ගනිමින් සිටියේ චර්ල්ස් ඩිකන්ස්ගේ ක්‍රිස්මස් කරල් නත්තල් ගීතයක් නමින් සේනාරත්න වීරසිංහ ලේඛකයා කළ පරිවර්තය ගැන. ිකන් බොම ලස්සන ප්‍රාර්ථනයක් කරනාව. ඒත මයි හොඳහිත පිටුපස තියෙන්න සතුට සුබ ප්‍රාර්ථන මේව එකතු වෙච්ච දරිද්‍රතාවෙන් අවිද්‍යාවෙන් මිදුලු බොහොම ලස්සන නත්තලක් උදාවෙන්න කේර. නත්තල් දවසේ අපි හැමෝගෙම පැතුමේක හැමෝටම නත්තලක් උදාවෙෙන දිනයක් වෙනුවෙන් අපි හැමෝම බලාගෙනේටියේ. ඇසිරින් චයිකොඩි පියතුමා ඒකයි කියන්නේ මගේ නත්තල පවපල්ලිය යනදාය කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම සමාන නත්තල කුදා වෙන්න කියලා චර් ඩිකන්ස් බොහොම අපූරුවට සමාජයේ පහළම පන්තියේ පීඩිත සහ දුෘෂ්ට චරිත රඟ පාමින් සිටින අය ඒ අය කොහොමද තමන්ගේ හරද ශක්ෂයක ගනුදෙනුවකින් පසුව තමන්ගේ ජීවිත වෙනස් කරගන්නේ කියන්නේෙ තරම සමාජයේ වී යුතු මෙ යයි කියනෙ එක. බොහොම අපූර්ුවට මේ කෘතිය ඔ සේ විග්‍රහ කරල තියෙනවා. එනිසා නත්තල් ගීතයක් කියන කෘතිය මේ නත්තල් සමයේ කියවාගන්නට කියලා ආරාධනා කරනවා. සේනාරත්ම වීරසිංහ පරිවර්තකයාට බොහොම ආදරයෙන් ගෞරවෙන් සමුදෙනකමන් අද පොතා හිතෑ වැඩසටහැනින් සමුගන්නටයිස වූදානම ඔබට සුබනත්තලක් වේවා.